සරත් ෆොන්සේකා මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් රත්නපුර පැවති ජනහමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළා. අවුරුදු 76ක් තිස්සේ පස්සෙන් පස්සට ගිය රට මෙතනින් එහාට ගෙනියන්නේ කොහෙටද කියලා තමුන්නාසෙලා සැප්තැම්බර් 21 වෙනිදා තීරණය කරනවා. එදා තීරණාත්මක දිනයක්, තීරණාත්මක යුගයක්, ජනතාව විසින් නැවතත් රටේ අනාගතය ගැන වැදගත් තීරණයක් ගත යුතු මොහොතක්. ඒ ගමන යන්න මම දැන් සූදානම් වෙමින් ඉන්නවා. මුගක් හිතුවේ අම සජිත් ප්‍රේමදාසට කඩේ ගිහිල්ලා අගමැති වීමේ සීනයක් දකිවි කියලා. නමුත් මට ඒ ස්ථානයේ රැඳෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ පක්ෂ අපේ පාක්ෂිකව පිටුවේ එක්සත් ජාතික පක්ෂය ගැන ඇති වුණ කලකිරීමෙන් පාක්ෂිකව තීරණය කරා වෙනම ගමනක් යන්න. එතකොට മന്ത്രിවරු 92ක් අපි පාක්ෂිකයොත් එක්ක පිටගත්තා. පාක්ෂිකව අපි බලාපොරොත්තු වුණේ අභිමානයක් තියෙන පක්ෂයක් ගොඩනගලා ගෞරවනීය විදියට රටට අපෙන් සේවයක් වෙයි කියලා. මම හිතුවා දැන් අපට අභිමාණයෙන් අලුත් ගමනක් යන්න පුළුවන් වේවි කියලා. ජනතාවගේ අභිලාෂයන් සුබ සාධනය ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඊට පස්සේ පක්ෂ නායකයාගේ හැසිරීම අනුව මට ක්‍රමානුකූලව පක්ෂය ගැන කලකිරීමක් ඇති වුණා. මම අදටත් පාක්ෂිකයට ආදරෙයි. ඒ ආදරේ හින්දා තමයි මම තාමත් පක්ෂය රැඳිලා ඉන්නේ. නමුත් නායකයා ගැන කලකිරීමක් තියෙනවා.